පුතේ ඔයාලගේ මේ ඔඩියෝ ඔෆ් කරගන්න මොකද වටපිටාව සද්ද ඇහි මේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන් කරලා මගෙන් අහන්න මයික් ඔෆ් කරලා ඉන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් ඔන් කරලා අහන්න පුළුවන් නැත්නම් ගෙදර සද්ද ඇහි එනිසා දෙවැනි වාරයේ අපිට නියමිත පාඩම තමයි ජ්‍යාමිතිය සමාන්තර ආශ්‍ර පාඩම. ඒකෙන් පොඩි කොටසක් තමයි අද මම කරන්නේ. ඔයාලා මාතෘකාව ලියාගන්න සමාන්තර ආශ්‍ර කියලා. තරගෙන් ලියාගන්න. මටපිටාව සද්ද නැත්නම් මයික් ඔන් කරන් හිටියට කමක් නැහැ. එතකොට අපි සමාන්තරාශ්‍රය ඉගෙන ගන්න කලින් චතුරාශ්‍රය කියන එක ඉගෙන ගන්න යන්නේ. එතකොට ඒක යන්නේ අන්මාත්‍රකාර ලියාගන්න චතුරාශ්‍රය. චතුරාශ්‍රය කියන්නේ මොකක්ද කියලා බලමු අපි. चतुराश्रय එතකොට මේ චතුරාශ්‍රය කියුවහම උදේ ඕනෑම චතුරාශ්‍රයක් අඳින්න කිව්වහම ඍජු කෝණ සමචතුරාශ්‍රය ඔය අපි කය බන්ති දිගගෙන කියන චතුරාශ්‍ර විශේෂිත චතුරාශ්‍ර අඳින්න එපා මේක තමයි ඕනෑම චතුරාශ්‍රයක මේ වගේ අවිධිමත් හැටියට එක්ක කල රූපය ඇඳ ගන්න ඕන අද මම මේ චතුරාශ්‍රය නම් කරනවා ඒ माइक ऑन कर ना ले
ලියා ගන්න කොමෙන්ට් කරලි. පේනවා නේද මම කියන ගෑන අද? කතා කරාට ඇහෙන්නේ නැහැ නේද? මයික්‍රොෆෝන් කරන්න ඕනේ. ටීචර් මේ සිග්නල් නැහැ මේ හරියට පැහැදිලි නැහැනේ. ආ කැඩි කැඩි දැනෙන්නේ. ඔව් ටීචර් පේන්නේත් නැහැ. පේන්නේ බලන් පුතේ චුට්ටක් ට්‍රයි කරන්න. හරි. මොකද කිව්වේ සරල රේඛා ඛණ්ඩ හතරකින් වටවුම එන්නද සෑදුණු සංවෘත තල රූපය චතුරස්‍රයක් ලෙස හැඳින්වේ. නැට්ුවත් එන මයික් ඔන් කළා මට කියන්න. ටීචර් මම ලියාගත්තේ නැහැ ඇහෙන්නේ නැහැ මෙහෙ. කවුද මේ? හසිනේද? කාටද ඇහෙන්නේ නැත්තේ? නෑ ටීචර් මම දනංජන මේ. ආමා දනංජන ටීචර් මම. ලියා ගන්න. මිස් සරල රේඛා ඛණ්ඩ ඇහෙනවද? ඕ ටීචර්. ආ සරල රේඛා ඛණ්ඩ හතරකින් වට වූ සංවෘත සංවෘත කියන එක මොකද කියලා තේනම් ඕනේ. සංවෘත තල රූපය චතුරස්‍රයක් නම් වේ. හරි. අය නම් බලමු මේකෙන් මේ පාඩ සුණා ගන්න අවශ්‍ය වෙනවා අපිට. මොනවද සරල සරලයේ තල රූපේ නැත්නම් චතුරස්‍රයේ මෙන්න මේ පාද දෙකක් තියෙනවා මුහුණට මුහුණ බලාගෙන. ඔයාලා දන්නවා මුහුණට මුහුණ බලාගෙන ඉන්නේවට අපි නිත කල්ලුත් කිව්වා සම්මුඛ. මතක ඇති පුතාලට සම්මුඛ කෝණ විදිහට හැඳින්වුවා ත්‍රිකෝණ පාඩේ. මෙන්න මේ AB කියන පාදයට සම්මුඛ පාදය තමයි CD කියලා කියන්නේ. එතකොට අපි හඳුනා ගන්න ඕනේ චතුරස්‍රයේ සම්මුඛ පාද. ලියා ගන්න මේකේ. සම්මුඛ පාද නම් කරමු. ඔයාලා කියනවා නේද? මොනවා සම්මුඛ පාදයේ ඔන්න AB පාදයට සම්මුඛ පාදය තමයි CD. AB හා CD සම්මුඛයි. ඊළඟට තවත් පාදයක් තියෙනවා. මම පැහැදිලි නේ මේ AB පාදයට සම්මුඛ පාදය තමයි මෙතන තියෙන්නේ. තව දෙකක් ඉන්නවා සම්මුඛ. AB සහ BC. AB හා BC සම්මුඛ පාද. සම්මුඛ පාද පැහැදිලි. බලාගෙන ඉන්නවා සම්මුඛ පාද ලෙස හඳුන්වනවා අපි. ඊළඟට අපි හඳුනා ගන්නවා සම්මුඛ කෝණ කියන එක. චතුරස්‍රයේ කෝණයම චතුරස්‍රයේ සම්මුඛ කෝණ. මම මේක සරලව පෙන්නන්න ඕනකට මේ A කියන කෝණයට මුහුණ මුහුණ බලාගෙන ඉන්න යාට ඉස්සරහින් ඉන්නේ කවුද? C. එහෙනම් A කෝණයයි C කෝණයයි සමබරයි. අපි දැනට මෙහෙම ලියමු. A කෝණය හා C කෝණය සම්මුඛ කෝණ. අපිට නම් කරන්න පුළුවන් මෙහෙම DAB කෝණයද සම්මුඛ කෝණය DCB කෝණය කියලා. අපි දැනට කෙටියෙන් මේ විදිහට දෙමු. තවත් සම්මුඛ කෝණ දෙකක් තියෙනවා. B කෝණයට ඉස්සරහින් ඉන්නේ කවුද? D කෝණය.
බී කෝණයයි ඩී කෝණයයි සම්මුඛ කෝණ දෙකක් වෙනවා. එතකොට යුගල් දෙක දෙක තියෙනවා. සම්මුඛ පාද යුගල් දෙකක් තියෙනවා. සම්මුඛ කෝණ යුගල් දෙකක් තියෙනවා. ඊළඟට ලියාගත්ත උත්තරය ටික සම්මුඛ කෝණ කියන එක ලියා ගන්න. ලියන්න. Asli ini gimana? Wah, lagi bahi ke satu nana, main konter kan? Waktu kita kita aneh tak kayak kan, nana main konter kan? Ini pasal apa? Jatuh rasa itu, me samantar rasa pada me ini me me bisnis itu laksan dikikin kan non ya, pe? ඊළඟට මේ විදිහට කියලා දෙනවා විකර්ණයක් කියන්නේ මොකක්ද චතුරස්‍රයක විකර්ණයක් කියන්නේ මොකක්ද දැන් අපි ඉගෙන ගත්ත පුතේ සම්මුඛ කෝණ ඒ වගේම මේ මේ ශීර්ෂ වලට කියනවා අපි සම්මුඛ ශීර්ෂ කියලා විකර්ණයක් කියලා කියන්නේ මෙන්න මේ සම්මුඛ ශීර්ෂ යාකරන රේඛා ඔගොල්ලන්ගේ චතුරස්‍රයේ විකර්ණයක් අඳ ගන්න බලන්න. ඔයාලා දැන් අඳගෙන තියෙන චතුරස්‍රයේ විකර්ණයක් එක පාටකින් අඳ ගන්න. එහෙනම් බලන්න වෙන පාටකින් අනිත් විකර්ණය මෙන්න. මාර්ගෙන් යන වෙන පාට. චතුරස්‍රයේ විකර්ණ දෙකක් තියෙනවා. අනිවාර්යෙන් මේ අඳින විකර්ණ එකිනෙක ඡේදනය වෙනවා යම් ලක්ෂයකදී. එතකොට මේක විකර්ණ නම් කරන්න චතුරස්‍රයක තියෙන විකර්ණ. මොන විකර්ණ නම් කරන්න මේ පාට විකර්ණය AC. අනිත් විකර්ණය B. සමචතුරස්‍රය ඍජු කෝණාස්‍රය ත්‍රපීසියම කියලා එකක් ඉගෙන ගත්තා අර සාය වගේ එක ඊළඟට රොම්බසය සමාන්තරාස්‍රය ඔය නම් දන්නවා අපි දැන් අපි මේ පාඩම සමාන්තරාස්‍රය ගැන විතර කතා කරන්නේ අර වගේ අනිත් චතුරස්‍ර ගැන තවත් බලන කතා කරනවා මොන සමාන්තරාස්‍රය ඉගෙන ගන්න කලින් මම කැමතියි ඔයාලට මේ සමාන්තර රේඛා චුට්ටක් මතක් කරගන්න समांतर रेखा समांतर 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 है मैं
අපි සමාන්තරතාවය හඳුන්වන්නේ සමාන්තර බව හඳුන්වන්න පාවිච්චි කරනවා ඊ නිසා. එමුනම් ඊ හිස් දෙක. එතකොට අපිට විවිධ පැතිවල දාන්න පුළුවන් මේ සමාන්තර එක. මේ පැත්තට. මෙහෙම. විවිධ සමාන්තරයක අපි අතර තියෙනවා. එතකොට මේ අතර පරතරය සෑම විටම සමාන වෙනවා. ඒක තමයි අපි සමාන්තරයි කියලා කියන්නේ. ඔකලගේ අඩි රූල තියලා දෙපැත්තේ ධාර දෙක ඇඳගන්න සමාන්තරයක යුගල් දෙක. ඕනේ පැත්තකට අඳින්න. අඳලා අපි හඳුනාගන්න ලක්ෂණය දාගන්න ඊ හිස් වලින් තමයි සමාන්තර රේඛා අපි හඳුන්වන්නේ. ඒ දෙක සමාන්තරයි කියලා හඳුනා ගන්න ඊහිස් දාලා දෙනවනම්. පෙනුමට සමාන්තර නොවුණත් කමන්නේ ඊහිස් තියෙනවනම් ඒ දෙක සමාන්තරයි. එහෙත දැක්වෙන්නේ සමාන්තර රේඛා යුගල් කිහිපයකි. එතකොට සමාන්තර රේඛා තියෙන ගණන් තියෙනවා නම් අපි දන්නවා අපි නවමේ පන්තියේදී ඉගෙන ගත්තා අනුරූප කෝණ, මිත්‍ර කෝණ, තමන රේඛාන්තර කෝණ නේද? මේ ඊහිස් තියෙනවා නම් අපිට ඒ ජ්‍යාමිතික ප්‍රමේයන් ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. අපි එතකොට බලමු මේ සමාන්තරාශ්‍රය කියන්නේ මොකක්ද? සමාන්තරාශ්‍රය හඳුන්වන්න ඕනේ. සමාන්තරාශ්‍රය කියලා කියන්නේ සම්මුඛ පාද යුගල් දෙකම. දැන් මුලින්ම මම ඉස්සෙල්ලා කියලා දුන්නා සම්මුඛ පාද කියන්නේ මොනවද කියලා. සම්මුඛ පාද යුගල් දෙකක් තියෙන ඕනෑම චතුරස්‍රයක ඒ සම්මුඛ පාද යුගල් දෙක එකිනෙකට සමාන්තර වෙන චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ විදිහට ඔයගලන්ට පුළුවන් සමාන්තරාශ්‍රයන් නිවැරදිව ඇඳගන්න පහසුම ක්‍රමයක් සමාන්තරාශ්‍රය ලැබෙනවා. දැන් බලන්න මේ සම්මුඛ පාද. මම මේ සමාන්තරාශ්‍රය නම් කරන්නම් A B C D කියලා. මේ සම්මුඛ පාද දෙක අතර පරතරය බලන්න නැලකොත් එහෙම තිස්සේ මේ කොටු ගන්න සමානයි.
ekan A B saha C D kena samuka pada yugalaya samantara wenawa. Agen inna. Ita passe onnan ganala balanna puluwan me denna athara paradaraya anivaryen sayama ithuma samanai. Kiyanne me samuka pada yugalaya samantara wenawa hadai ekata wenas ithala deka danna one. Hetuwa e denna wenama samantara eka yugalaya. Onna api samantara ashrayanna. Ena samantara ashraya handinwima mokakda? Meke handinwima tamai puthe sammuka pada yugal dekama samantara wenawa nan eka samantara ashrayak kiyala kiyana. Hari ena liya ganna yatin sammuka pada yugal dekama sammuka pada yugal dekama samantara wu chaturasraya samantarasrayak nam ve sammuka pada yugal dekama samantara wu chaturasraya samantarasrayak nam ve. Lian mantu kala samantara ashrayaka lakshana. Oyala liyana samantara ashrayaka lakshana kiyala mama lakshana kiyala vitarak liyannam. Dan moolikama lakshane api meka andithi meka dakka puthe. AP පාදයයි CP පාදයයි එකම කොටු ගානක් එන්න ඇඳගත්තේ අපි. ඒ වගේම ඕනම් මැනලා බලන්න මේ සම්මුඛ පාද යුගල දෙකත් යුගලයන් අනිවාර්යෙන්ම එකිනෙකට සමානයි. ඩග්ගාල ඕනම් මැනලා බලන්න මේ පැත්තේ මේ කොට පාදයක් සමානද කියලා. දාල වශයෙන් සමාන නැති මිලිමීටර කගේ වෙනස් වුණාද ගණන් ගන්න බෑ ඇන්ටි මේ දෝෂ. Adon me dekat mana beluna, mana kita sama kepada yugal dekama, itu nih kita sama ana mana. Ada minat dah hiking kute, pot mereka disconnect ya nama, api apa uhu minat di paha kini connect ya nama, vale ini kita kama klik kan. Hari ini nih samantara asrama kelakshana liya mau api, paling ini lakshana liya nih paling ini taruh. Sama kepada yugal Ekine gada samana ve. Dan sammuka pada samana ve kiyala yana ketiyen eti. Sammuka pada samana ve. Hari ilanga lakshana tamai. Api igena thiyenam sammuka kona kiyala eka. Menna metana thiyena koneyata sammuka koneya kawuda mai kontan huwama udatanna ha a koneyata sammuka koneya tamai c me bala munda muna bala gena menna me kona deka samana okulan puluwan mona hari paatak pawichchi karanna ara kala madaka di man kona paatak karanakota me athule paata karala penna nam ඊළඟට මේ සම්මුඛ කෝණ යුගලය වෙනම සමානයි.
හරි අපි බලමු මේ පරණ ප්‍රමේයයන් මතක ඇති තුට්ට මේක හරි යනව නේද කියලා බලන්න ඔන්න මම එක කොහොමද දෙනවා මුතේ මේක ගන්න එපා මේක දිහා බලාගෙන ඉන්න අපි අර ඔයගොල්ලන් ලියා ගන්න එපා 120යි මහා කෝණයක් නැද්ද දැන් ඔන්න බලන්න මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි උදාරක් පේනවා මෙතන මිච්ඡ කෝණයක් තියෙනවා මිච්ඡ කෝණයෙන් සම්බන්ධතාවය මොකද්ද මිච්ඡ කෝණ දෙකේ එකතුව අංශක 180යි එහෙනම් මේක 120ක් නම් 180 120 ගියා මේ කෝණය කීයක් වෙනවද 60ක් වෙනවන්නේ හරිද අපිට තව මිච්ඡ කෝණයක් තියලා මේක මේ වෙනවා 100ක් වුණාද මේවා වෙනත් වෙලාවකදී පාවිච්චි ගන්න ඕන එතකොට දුකේ මේ නිපාත A කෝණයයි B කෝණයයි නැවතත් මිච්ඡ කෝණ වෙනවා එහෙනම් මේක 60යි නම් 180 න් 60ක් ගියාම මෙතන ආපහු ලැබෙනවා 120 ඔය විදිහට මේ කෝණය 60 වෙනවා මේකට හේතු ගොඩාක් තියෙනවා මිච්ඡ කෝණ පාවිච්චි ගන්න පුළුවන් ඊළඟට චතුරස්‍රයට අභ්‍යන්තර කෝණ හතරේ එකතු අංශක 360න් මේක ලබා ගන්න පුළුවන්. ඉතින් පරණයම නේ. ආදැම් බලන්න සම්මුඛ කෝණ සමාන වෙලා තියෙනව නේද? පැහැදිලිනේ? අන්න ඊළඟ ලක්ෂණය ලියන්න. සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. මේ විදිහට ඇඳලා පෙන්නන්න වෙනත් පාදයකින් සම්මුඛ කෝණ යුගල් දෙක පැහැදිලි වෙන්න. හරි තුන්වෙනි ලක්ෂණය විකර්ණ ගැන ඊළඟට අපි කතා කරන්න මුල් ලක්ෂණ දෙක පැහැදිලි තුන්වෙනි ලක්ෂණය විකර්ණ එකේ මෙන්න මේකෙන් මම එක චුට්ටක් කියලා දෙනවා පුතාලට පේනවද මම මේ කපාගෙන තියෙන සමාන්තර ආශ්‍රයයේ විකර්ණයක් ඇඳලා තියෙනවා පේනවද පේනවද විකර්ණයක් ඇඳලා තියෙනවා පේනවනේ ඔව් එතකොට මේකෙදි පුතේ මෙන්න මේ විකර්ණය මගින් දැන් පැහැදිලි මේක මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය කියලා කියන්නේ අපි මෙන්න මේ ඉඩ ප්‍රමාණයට මේ විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය හරියටම දෙකට බෙදෙනවා අපි ඒකට කියනවා වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියලා හැබැයි මේක මෙහෙම නමල බැලුවට පේන්නේ සමාන කෑලි දෙකක්. ඔය එකමත එක වටන්න බෑ. ඒක සමමිතියනේ. වර්ගඵලය දෙකට බෙදනවා කියලා පෙන්වන්න මට පුළුවන්. මම මෙන්න මේ විකර්ණයේ ඔස්සේ මේ සමාන්තර ආශ්‍රය කපනවා. කැපුවාම දැන් කපලා තියෙන්නේ මේක අපිට මෙහෙම අනිත් පැත්ත හරවලා තියලා පෙන්වන්න පුළුවන් මෙන්න එකමත එක වැටෙනවා මේ ත්‍රිකෝණ දෙක ඒ කියන්නේ වර්ගඵලයේ එකිනෙකට සමානයි හරිද තවදුරටත් කියන්න පුළුවන් නේද අපිට මේක වර්ගඵලයෙන් සමානයි තව වචනයක් දන්නවා ත්‍රිකෝණ දෙකක් එකමත එක වැටෙනවා නම් ත්‍රිකෝණ දෙක මොකද වෙනවා කියන්නේ අංග සම වෙනවා කියන්නේ එතකොට එනම් අපිට මෙන්න ඊළඟ ලක්ෂණය පිටේ විකර්ණයක් මගින් මම ඒක ඇඳලා පෙන්නන්නේ නැහැ මේක අපැහැදිලි වෙන හින්දා මේ කෝණ දෙකට බෙදලා යන වෙනවානේ මෙන්න මේ ඔයගලන් පුළුවන් කඩේල තියන්න මේ විකර්ණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය දෙකට බෙදෙනවා ඒකට වචන තමයි
සමච්ඡේදනය වේ. ලියා ගන්න. එතකොට අනිත් පැත්ත දැන්නාම තාපහු මේක ගැන කතා කරන්නේ නැතුව අනිත් විකර්ණය දැම්ම ආපහු සමච්ඡේදනය වෙනවා දෙපැත්තට. දෙදෙනා. ලියන්න එක් එක් විකර්ණය මගින් එක් එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වේ. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වේ. දැන් අපිට ඕකේ විභාගයට අහන ප්‍රශ්න ඉන්නවා මෙන්න මේ විදිහට අපි ප්‍රශ්නවලට උත්තර ලියමු දැන් ඉතින් ඉවර කරන්න සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වේ නේද දැන් අපිට විභාගයට අහන්න පුළුවන් මෙන්න මෙහෙම මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 20යි. එහෙනම් අපෙන් අහනවා A B D ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද? වර්ග සෙන්ටිමීටර 10යි නේද? භාගයයිනේ. ඕකේ මම අනිත් පැත්ත අහනවා. මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය දීලා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හඳුනන. එතකොට ඒක දෙගුණයක් වෙනවා. ඔය වගේ කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඊළඟ ඊළඟ පුතේ හතරවෙනි ලක්ෂණය ගැන කතා කරන්න වතුර බොන අතර ඔයාලා වෙන සමාන්තරාශ්‍රයක් ඇඳලා හරිද හතරවෙනි ලක්ෂණය ලියන්න ඉඳ තියලා පළයෙන් හරි ඇඳලා බලන්න සමාන්තරාශ්‍රයක් ඇඳලා විකර්ණ දෙකම ඇඳලා අර විකර්ණ කැපෙනකොට එන කෑලිවල දිග මැනලා තියාගන්න ඊළඟ විනාඩි පහේදී අපි ආපහු සම්බන්ධ වෙනවා හරිද? ආ වෙන කොලේක හරි තමන්නේ සමාන්තරාශ්‍රයක් ඇඳලා විකර්ණ දෙක ඇඳලා ඒ දෙකේ අර කැප්නහම වෙන කෑලි හතර විකර්ණවල එක් එක් කෑලිවල දිග මැනලා තියාගන්න. මොකද වෙන්නේ කියලා මයික් ඔන් කරලා කියන්න ඕනි මට. ඔව් කලින් ලින්ක් එකම ක්ලික් කරලා කනෙක්ට් වෙන්න. විනාඩි 5කින්. හරි දැන් ඔය අතර යඳින්නකෝ. ඩිස්කනෙක්ට් වෙයි එතකොට. සමාන්තරාශ්‍රය ඇඳලා විකර්ණ දෙකක් ඇඳලා බලන්න මොකද වෙන්නේ කියලා විකර්ණ දෙක කැපෙනකොට. පොඩ්ඩක් අහන්න නාඳින්නේ.